रूपांतर अध्यक्ष को रहा मसाला सीट नाल के विचार नहीं आई पो मेलबर्न पुरोगरे लोके पिन्नन मूल में दावस नाल के मुकद्द हैंगी में मेलबर्न पुरोगरे रूपांतर तिरगत क्रीम गया බොහොම සන්තෝෂයක් දැනෙනවා මොකද අපේ දරපු ප්‍රයත්නයේ පළවෙනි පියවර මේක. يعني ආනන්ද ආදී ආනන්දයන් නිසා තමයි මේ අපිට අවස්ථාව ලැබුණේ බොහොම සන්තෝෂයි. අපි රූපාන්තර ගැන කතා කරන්න කලින් නාලක කවුද කියලා අහමු. නාලක ඔබ කවුද කියලා ඇහුවොත් තාත්තා කවුද කියලා ඇහුවොත් ගොඩක් අය ලේසියෙන්ම අඳුරගනී. ඔබ හැමෝම කවුරුත් දන්න ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෙක් වන පරිණත කලාකරුවෙක් කියන බන්දුල් විතානගේ මහත්මයාගේ බාල පුත්‍රයා තමයි මම. ඒ බාල පුත්‍රයා රූපාන්තරණය කෙසේද නිර්මාණය කළේ වග අපි කතා කරමු. හවසකමා මම දැක මං වුණා අපි කතා බහ කරන්නේ රූපාන්තර නම් වූ සිනමා කාව්‍ය ගැනයි. නාලක අලුත් මුහුණු හතරක් ඔබ එළියට ගේන කතා කරමු ඉතින්. ඔව් ඒක අත්‍යවශ්‍යම මම කරන්න හේතුව මං හිතන්නේ ඕගොල්ලෝ උනත් දන්න කාරණාවක් ලංකාවේ අපිට 70 දශකයෙන් පසු නළුවන් නිළියන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ සිනමා කරුව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව බවට පත් වෙන්නේ 80 ගණන් වල සිනමාව කඩා වැටීම කියලා කියන්න පුළුවන්. මොකද ඒක කාමරල්ලක් රූපක කොමඩි ගැල්ලක් ඒ වගේ රැලි ඇවිල්ලා මේ සිනමා සම්පූර්ණයෙන් නැති වෙනවා. නමුත් මේ මොහොත වෙන විට මං හිතන්නේ ඩිජිටල් කරන්නේ යටතේ සිනමාව නැවතත් නැගිටින මොහොතක මං හිතන්නේ තරු බිහි කිරීමට අවශ්‍ය කාරණාවක් හිටියද තමයි මේ හතර දෙනා ගේන්නේ. ඒක ගේන්නේ නිකම්ම නිකන් නෙමෙයි. අපි මාස 6ක 7ක ට්‍රේනින්ග් එකක් එක්ක පුහුණු වීමක් බොහොම හොඳ පුහුණු වීමක් එක්ක ජේස්ටන් එක එක්ක හුකල කරපු වැඩක්. මෙතන ඒක ලංකාවේ ගොඩක් හොඳ දෙයක් කියලා ගියා. උන්ට ඉදිරි අනාගතේ මම හොඳ අනාගතයක් පී කලාව ඇතුළේ පේන්නේ. ඒ වගේම තමයි මේ නාලක කියන යෝන් සිනමා කරුවා රවින්ද්‍ර රන්දෙනිය, ඇන්ජලා සෙනවිරත්න ආදී ප්‍රවීණයන් ද හසුරවනවා. කෙසේද මේ අභියෝගය ඔබ ජයගන්නේ? ඇත්තටම අභියෝගයක් බවට පත් වෙන්නේ නැහැ. හේතුව බවට පත් වෙන්නේ මොකද ඔවුන් රමිත් රන්දිනි, ඇන්ජලා සෙනවිරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර, දමිතා බෙරත්න ඒ පිරිස ජේෂ්ඨයන් ඔවුන් පරණත කලාකරුවන්. මම කියන්නේ ඔවුන් දන්නවා අනිවාර්යෙන් මේක ඇතුලේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය වෘත්තිමය මට්ටමේ කලාකරුවන් නේ. ඒතර මේක හැසිරෙන්න ඕනේ කොහොමද කියලා දන්නවා. එතකොට ඔවුන්ව මෙහෙවන හරිම පහසුයි. නොදන්නා කෙනෙකුට වඩා මම කියන්නේ ඒහිදී අභියෝගයක් හැටියට ගැනෙන්නේ ඔවුන්ට මගේ මාගේ හිත තුල තියෙන මේ රූපකාව්‍ය කොහොමද ඔවුන්ගෙන් ගන්න කියන එකයි. මම හිතන්නේ ඒක බොහොම ලේසි නම් මොකද ඕන දෙන්නේ පිටපත කියවලා යම් කිසි අධ්‍යයනයක් යට ඉවතට යයි දෝ මම නම් අහකට විසෙයි දෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහසකතු ඇගෙන් උන් හොබන ලැබෙයි දෝ දැන් හදවත විනි දුක මෙතරම් ඇයි මෙලස කරන්නේ දැන් අඳමානෙන් සිටියේ මගේ හිත කිව්වත් නැසුවේ අපිට දැනුන වෙනසක් තමයි පසුබිම් සංගීතය. මේ රූපාන්තර චිත්‍රපටයේ රූපාන්තරණ චිත්‍රපටයේ පසුබිම් සංගීතයේ ඔබ යම්කිසි රිස්ක් එකක් නැත්නම් එක්ස්පෙරිමන්ට් එකක් කරන බව අපිට පේනවා. කොහොමද මේ සඳහා ඔබ සූදානම් තෝරා ගැනීම කෙබඳුද? පත්වෙන මම හිතන්නේ සිංහල සිනමාවේ අපි ගත්තොත් කේමදාස මාස්ටර්ගෙන් පසු අපිට ඒ යුග පුරුෂයෙක් නැති වෙනවා කියලා පොඩි හැඟීමක් තියෙනවා සහ වෙනස් වූ සංගීත රාවෙන් මේ රටාවන් අපිට නැති වෙනවා. මම හිතන්නේ ඒ අඩුව පුරවන්නම කියන එක නෙමෙයි අපිට මේ මොහොත වෙනකොට සංගීතය අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ ලෝකයේත් එක්ක බැඳුණු සංගීතයක් අපි ලෝක සිනමාවට ගෙනවලා ඒක බීඩි බලනවා ඉන්නේ බලනවා. ඉතින් මට වමනා වුණේ අලුත් දෙයක් මේකට එතකොට මම තීරණය කරගත්තේ දැනට අපේ කාර්යයේ සංගීතය කරන පුද්ගලයන් මේ විශිෂ්ට වූ පුද්ගලයෙක් දක්ෂ පුද්ගලයෙක් ගන්නවා කියලා මම හිතන්නේ ඒ වෙලේ මට බොහොම හේතුණු කාරණාවක් තමයි ලහිරු පෙරේරා මේකට සම්බන්ධ කරගන්න කියලා. මොකද හේතුව ඔහුට දැනුමක් තියෙනවා මේ සම්බන්ධව මියුසික් කම්පෝසින් කියන සම්බන්ධව මේ විෂය ඉතාම පුළුල් වෙන අවධියක දැනුමක් තියෙනවා කියලා. මම හිතන්නේ ඔහු විශේෂ හොඳ සාධාරණයක් රූපාන්තර චිත්‍රපටයකට කරයි කියන එක. නාලක
ඔබගේ සිනමා රීතිය නැත්නම් ඔබගේ සිනමා දැක්ම කොහොමද ඔබ කවරි ෆලෝ කරනවද මොකද්ද කොහෙන්ද ඔබ පටන් ගන්නේ මම ගොඩක් කලවට දෙහි කතා කරන්න ඇත්තට මම මගේ විශ්වාසයක් තියෙනවා ලංකාවේ තියෙනවා කලාත්මක චිත්‍රපටි වාණිජ චිත්‍රපටි කියලා මම ඒක විශ්වාස කරන්නේ නැහැ චිත්‍රපටි කියන්නේ චිත්‍රපටි අපි මිනිස්යා ජීවීම නැත්නම් සමාජයක් ජීවීම නැත්නම් අපේ කල්චර් එකක් ජීවීම තමයි සිනමා කියලා කියන්නේ එතනදී මම හිතන්නේ මම හැමතිස්සෙම ඒ ලක්ෂණ අතින් ගත්තොත් වාණිජමය සහ කලාත්මක චිත්‍රපටයක තියෙන දේවල් අපි මම ගොඩක් කාලවලට සමබර කරනවා ඒක හේතුව බවට පත් වෙන්නේ අපි ප්‍රේක්ෂකයා අපි ගෙන්න ගන්න අපි කියන පණිවිඩය අපි කියන කතාව අපිට කියන්න වෙන්නේ ප්‍රේක්ෂකයා එතකොට මම හිතන්නේ මට ගොඩක් කාලවලට මට හිතෙන්නේ ඔහු මගේ වීරයෙක් තරා කාලයක මම HD ප්‍රේමරත්න කියන මහත්මයා දන්නේ ඔහු මගේ වීරයෙක් කියලා විතර මම ඔහුගේ සිනමා නිර්මාණ බලුවා එතකොට දම්සි බණ්ඩාරනායක මම කියන්නේ ඔවුන්ගේ ඒ බලන චිත්‍රපටිවල ආභාෂය මාතුල ඇති නැති වෙන්න බෑ කියන්නේ නැති වෙනවා කියලා කියන්න බෑ මම කියන්නේ ඒ ආභාෂය අනිවාර්යෙන් තියෙනවා නමුත් මම ඒ ඔවුන්ගේ වීපියක් අනුගමනය කරමින් යම්කිසි අලුත් දෙයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා කියන එක මම කියන්නේ මේ චිත්‍රපටය බලන විශේෂයෙන් මගේ දෙවැනි චිත්‍රපටය බලන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අපිට එක දෙයක් පසක් වුණා ඔහු ප්‍රේක්ෂකාගාරයේ දිනාගෙන තිබෙනවා හැබැයි ඒ වගේම තමයි අධ්‍යක්ෂකවරයෙක් නිෂ්පාදකයාත් සංරක්ෂණය කළ යුතුයි ආරක්ෂණය කළ යුතුයි අරෝෂ ප්‍රනාන්දු නම් වූ නිෂ්පාදකයා කතරම් නිදහසක් ඔබට දුන්නද හෙට දවසෙත් ඔහුත් සමග කරන්න ඔබේ බලාපොරොත්තුවක් තිබෙනවා चित्रपटे निष्पादने निर्माण मंडने මංගලනේ ආචාර්ය රෝජපනාන්දු සහ මාතර තියෙන බොහොම මිත්‍රත්වයක්. මංගලනේ ඒක බොහොම වැදගත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න බොහෝ කිව්වා වගේම සම්පූර්ණ ඉදහස්මට දීලා තිබුණා. මට හොඳට මතක කාරණාවක් ඒ මුගල් අතර දීලා කිසිම කතාවක් නැතුව මේ වැඩේ කරගෙන යන්න කියලා කිව්ව කෙනෙක් ඇවිල්ලා ඒ නිදහසේ ප්‍රතිඵල මම හිතන රූපාන්තර චිත්‍රපටයක් තියෙනවා. මම හිතන්නේ නැවත නැවතත් ඔහු සමග නිෂ්පාදන කටයුතු වලට මම හිතන්නේ සම්බන්ධ වෙනවා බොහොම කැමතියි. මම आचार्य आरोष आदि आनंदी नालक आदि नालंदी कितना अपूर्व संयोग्यल हिदेन एक नालक कितदासी उबे फलापुरुत्तुमुन මගේ අත්නම් බලාපොරොත්තු වෙන්නේ අපි හැම තිස්සෙම කතා කරන්නේ ලෝක සිනමාවත් එක්ක සිංහල සිනමාවත් ගමන් කළ යුතුයි කියන කාරණාව දැන් අපි ගොඩක් කලාවරු ධම්මන්නව අවුරුදු 50යි 60යි කියලා නමුත් මේකේ සිද්ධ වුණ දෙයක් නෑ අත්නම් කාරණා වෙන්නේ අපි ගොඩක් කලාවරු ධම්මනව 70 දශකයේ වන්නේ මේ යුගයේ කියලා මාත් විශ්වාස කරනවා නමුත් දැන් ඒ යුගයේ බවට පත් කරගන්න බැරි අය කියන ප්‍රශ්නය මත තියෙන කාරණාව කරන්න පුළුවන් දක්ෂ පුද්ගලයන් ඉන්නවා ඒ වගේ පුද්ගලයන් ඉන්නවා තරුණ පිරිසින් අලුත් විදියට හිතන මම කියන්නේ ඒවා එකතු කරගෙන අලුත් සිනමාවක් සිංහල සිනමාවක් ඇති කිරීම තමයි මගේ පරමාර්ථය වන්නේ මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි දකිනවා හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් කියලා කියනවා දැන් ඉන්දියාවේ සවුත් ඉන්දියාව වලට ගත්තොත් එහෙම ලොකු දිනුවක් ඒවා තියෙනවා ඉතින් මම කියන්නේ සිනමාව කියන කර්මාන්තේ කඩාවැටෙන කර්මාන්තයක් නෙමෙයි මම විශ්වාස කරන්නේ සමහර අය මටගේ වීඩු කරනවා කියවම කවදාවත් දවසක ලංකාවේ හෙලවුඩ් එකක් ඇති වෙනවා නම් ඒක තමයි මගේ විනය බවට පත් වෙනවා අවසාන වශයෙන් එක දෙයක් අහන්න ඕනේ සාමාන්‍ය කෙනෙක් තාත්තා කරපු දේ පුතා කරනවා කියලා හැබැයි තාත්තා නොකරපු දේ කරපු දක්ෂ පුතේ ඒ කියන්නේ කලාකරුව අධ්‍යක්ෂකයා පැත්තකට දාලා නාලක විතානගේ සතු වෙනවා දැක්කා मम विशेष सतुन सामान सतुन हेतु पत्नी बहु मुलिम संबंधी सिनेमा वसंत बेसेकर सहाय अध्यक्षक नम तो ओट रूपाट युन रेड पत्न रूपा संस्था पड़ा निष्पादक अत्यावश्य मापीवर की रसवेन्न इतने सिनेमा वर्तरी नम मम वेट पत्ला सिनेमा वेकूम संबंधे ओट मंत्री प्रत्यक्ष सत्य नाम अनागते अपूर्व सिनेमा अध्यक्ष लबंड परिपूर्ण अध्यक्ष वरे अपाद सतु नालक वितान के नाम ओहुट ऑस न्यू श्रीलंका सह मेलबर्न श्रीलंकिक पूर्व एशियांगिंग उनसुम सुबह पैतुम बहुमित नालक संबंध